ජවයෙන් සපිරුණු ජව සම්පන්න ක්‍රීඩාවේ තවත් ඉදිරිපින්මක් කෙරෙහි අවධානයයි යොමු වන්නේ මෙම වසරේ ඉරානයේ පැවැත්වෙන ලෝක සුරතා කබඩි පිරිමි තරගාවලියේ සඳහා ශ්‍රී ලංකා කනිෂ්ඨ කබඩි පිරිමි කණ්ඩායම තෝරාගෙන මේ පරීක්ෂණය අනුරාධපුර ක්‍රීඩා සංකීර්ණයේ ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්විය. තේරීම් පරීක්ෂණයේදී ක්‍රීඩකයන් තෝරා ගැනීම සඳහා ශ්‍රී ලංකා පාසල් කබඩි තේරීම් කමිටුව මගින් සිදු කළ අතර එම තේරීම් කමිටුව නියෝජනය කරමින් ශ්‍රී ලංකා හිටපු කබඩි කණ්ඩායමේ නායකයෙකු වන ලහිරු සම්පත් ක්‍රීඩකයාද තේරීම් කමිටුව නියෝජනය කළා. තේරීම් තරග විනිශ්චය කටයුතු සිදු කරනු ලැබුවේ පාසල් කබඩි සංගමයේ විනිසුරුවන් දෙපළක්වන නිමල් ධර්මතිලක මහතා සමගින් සුපුන් දර්ශන මහතා. ක්‍රීඩකයන් 20 දෙනෙකු මෙහිදී සුදුසුකම් ලැබුව අතර මෙවර 2023 ජාතික කනිෂ්ඨ පිරිමි කණ්ඩායම නියෝජනය කිරීමේ වැඩිම ක්‍රීඩකයන් ප්‍රමාණයක් බිහි වුණේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ. පාසල් කබඩි වංශ කතාව තුළ නව පිටුවක් පෙරලන්නට අනුරාධපුර දිස්ත්‍රික්කයට මෙවර තේරීම් තරගවලදී හැකියාව ලැබුණා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් ක්‍රීඩකයන් 7 දෙනෙකු මෙවර ජාතික කනිෂ්ඨ කණ්ඩායමට තේරීපත් වීම සුවිශේෂී කරුණක් ලෙසයි සඳහන් කිරීමට පුළුවන්. ඉරානයේදී පැවැත්වෙන ලෝක සුරතා කනිෂ්ඨ කබඩි තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතයට තේරීපත් වූ ක්‍රීඩකයන්. අනුරාධපුර දිස්ත්‍රික්කයේ මකුලෑව ජාතික පාසල නියෝජනය කරමින් WA ප්‍රසාද් ලක්ෂිත සුනිමල් ප්‍රසාද් ලක්ෂිත ක්‍රීඩකයා 2022 පාසල් සමස්ත ලංකා කබඩි තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා බවට පත් වුණු සුවිශේෂී ක්‍රීඩකයෙකි. මකුලෑව විද්‍යාලයම නියෝජනය කරන අනෙකුත් ක්‍රීඩකයා LS මලිත් ප්‍රවීන් මදුසංග. මලිත් ප්‍රවීන් කියන්නේ ශ්‍රී ලංකා ජාතික කබඩි කණ්ඩායම නියෝජනය කරන දුලන් මදුවන්තගේ K මාලක නලින්ද RM අයිවන් උවිඳු බැකීඩකින් සිව් දෙනාම බිහිවන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ මකුලෑව ජාතික පාසලේ. අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් බිහි වුණු අනෙකුත් ක්‍රීඩකින් තෙදනා ගැනයි දැන් අපි කතා කරන්නට සූදානම්. සන්දීප සදකැලු හටියාව ට්‍රැක් 9 පාසල නියෝජනය කරමින් මෙවර ජාතික සංචිතය සඳහා තේරීපත් වුණු ක්‍රීඩකින්. හටියාව ට්‍රැක් 9 විදුහලෙන් බිහි වුණු සන්දීප සදකැලුම් බිහිවන්නේ සිලකා ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයෙකු වන දුලන් මදුවන්ත පුහුණු කරුවෙකු ලෙස කටයුතු කරන එම පාසලේ ක්‍රීඩකයෙක් විදිහටයි. දුලන් මදුවන්තගේ ගුරු හරුකම් මැද කටියාව විදුහලෙන් පිවන ප්‍රථම ජාතික කනිෂ්ඨ කබඩි ක්‍රීඩකයා බවට පත්වන්නට සන්දීප සඳකැලුම්ට මෙවර 2023 වසරේදී හැකියාව ලැබෙනවා. HGS බණ්ඩාර හේරත් තබුත්තේගම ජාතික පාසල 7 වන ක්‍රීඩකයා एजी दानुष्क निमेत कैकिराव मध्य महाविद्युल एयानुव दिदास सिसितुन जातिक कनिष्ठ पिर्मी कांडायम सदा अनुराधपुर दिस्ट्रिक्ट क्रीडकेकु 7 दिनेक तेरी पत्तिव सुविशेषी कारणावा 8 वन क्रीडकया तरिंदु जेसांजन अनुरुद्ध पासल 9 वन क्रीडकया तेसान आदित्य अनुरुद्ध पासल අනුරුද්ධ පාසල නියෝජනය කරමින් 2023 ජාතික කබඩි පිරිමි කනිෂ්ඨ කණ්ඩායම සඳහා ක්‍රීඩකයන් 2 දෙනෙක් තේරීපත් වීමට අවස්ථාව උදා කරගත්තා. 10 වන ක්‍රීඩකයා අකිල සන්තුස් ඇඹිලිපිටිය ජාතික පාසල. 11 වන ක්‍රීඩකයා යුජී රුසිත් ඉමල්ක හරංගල ජාතික පාසල. 12 වන ක්‍රීඩකයා මිලින්ද ශානක කන්තලේ අග්‍රබෝධි ජාතික පාසල. 13 වන ක්‍රීඩකයා වයි ක්‍රිෂාන් කිලිනොච්චිය ජාතික පාසල. 14 වන ක්‍රීඩකයා MW මොහමඩ් අශ්‍රොක් මධ්‍ය මහා විදුහල. 15 වන ක්‍රීඩකයා ඒ තනුෂන් මඩකලපුව. 16 වන ක්‍රීඩකයා SMR විකුම් වීරසිංහ රියුසඳ මධ්‍ය මහා විදුහල. 17 වන ක්‍රීඩකයා මොහමඩ් ආශික් මදීනා මධ්‍ය මහා විදුහල අම්පාර. 18 වන ක්‍රීඩකයා මොහමඩ් සෂ්මීන් මදීනා මධ්‍ය මහා විදුහල අම්පාර. මදීනා මධ්‍ය මහා විදුහල නියෝජනය කරපු ක්‍රීඩකෙ දෙදෙනෙක්ට අවස්ථාව ලැබුණා මෙවර ජාතික කනිෂ්ඨ පිරිමි කබඩි කණ්ඩායම නියෝජනය කිරීමට. 19 වන ක්‍රීඩකයා මොහමඩ් අසාම් අල් නසර් මහා විදුහල. 20 වන ක්‍රීඩකයා WD දිහාන් කවිස ගුණසේකර ගම්පහ මාබිම විද්‍යාකර මහ විදුහල.
2023 වර්ෂයේ ඉරානයේදී පැවැත්වෙන ලෝක කනිෂ්ඨ පිරිමි කබඩි තරගාවලියෙන් සිලක කණ්ඩායමට සූර්තාවේ ලබා ගැනීමට හැකියාවක් ලැබේවයි ස්පෝර්ට්ස් දග්ගයා YouTube නාලිකාවේ එකම පැතුමයි. ඒ අනුව සිලක කබඩි කනිෂ්ඨ පිරිමි කණ්ඩායම සදා තේරී පත්තුණු කිරිකින්ට අපගේ උණුසුම් සුබ පැතුම්. අපි පුදුවරන්නේ හදවතින්මය. ක්‍රීඩාවේ තොරතුරු දැනගැනීමට ස්පෝර්ට්ස් දග්ගයා YouTube නාලිකාවත් එක්ක දැන්ම එක්වන්න. අපගේ YouTube නාලිකාව subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා bell icon එක click කරන්න.